కుహరది మిస్ అన్నోనే త్రీవీలర్ ఎదురా సద్ది వాష వహా కందులు పిసిందాగత్తాయి నుగ్గికూటరి అన్నట వాష బియోవాయి అతిశయవతూ తమావ దెక్కొన్ మే గమన అన్నట ఇడ దెన్ని నెత మార్గమయా మార్గమే రత్నపుర బస్యాక్ గత హెక మిహమకలి ఐకియావత్ వాషార సితాకతన హెక ఏత్ బబు ఎతులాంతే వేదనా కుట్టియా సిరవీ అతిశయా కేట దెని మార్గమే రత్నపుర బస్యాక నగిన్నట కలిం ప్రియంగదార కథాకలి ఉతియై వాషా సితాగత్తాయి වාෂා ගිය මොහොතේ සිට අන්ලා වුණේ මිරිස් පපුවේ කෑවක් වෙනි දැවිල්ලකිනි. ඇයට තවත් ඒ දැවිල්ල පපුවේ තබාගෙන ඉන්නට නොහැකි විය. අන්ලා මේදාට ඇමතුමක් ගත්තේ ඒ නිසායි. මේදා නෝනා අන්ලක්කේ එයි හදිස්සියේ. මේදා ඇසුවේ කලබලෙණි. නෑ මේදා නෝනා පොඩි පණිවිඩයකට කතා කළේ. ඉතින් කියන්න ඇයි? මේ ගෙදර තාත්තා අනුව මේදා හැම මොහොතකම උන්නේ බීනි. වර්ෂා නංගි හදිස්සියේ ගියානේ. ගියා? ඕ කොහෙද ගෙදර රත්නපුරේ ඔව් ඔව් ආදිස්සියම ගියා දැන්ද ගියේ ඔව් උදේ බොක්ෂොප් එකට ගියා මුළු රෑම අඬාඬා මං හිතන්නේ හිටියේ උදේ ඒත් නැගිටලා අයියා රෑත් කෑවේ නැහැ කියලා ඉන්දියා අප්පයි පරිප්පුයි හදාගෙන බොක්ෂොප් එකට ගියා ඉතින් පස්සේ මහවැස්සෙම ත්‍රිවිල් එකක ආවා හොදරම දෙමිල ආවේ මං බැන්නත් එක්ක ආ මෙන්න ඇවිත් ඇඳුම් ටික බෑග් එකකට දාගත්තා කෙල්ලගේ මූණ හරිම නැහැ මාව බදාගෙන ඇඬුවත් එක ඇහුවට කාරණාවක් කිව්වේ නැහැ දෙයියනි අක්ක යන්න දුන්නේයි නවත්ත ගන්න බැලුවා ඒත් කෙල්ල හිටියේම නැහැ එහෙම හිතුවක්කාර වෙන කෙල්ලෙකුත් නෙමෙයිනේ මොකක් හරි හොඳටම හිත රිදෙන දෙයක් වෙලා ඇති ඇඳුම් ගොඩකුත් ගත්තා ඒත් මං කිව්වා දවස් දෙක තුනකින් එනවනම් මොකටද ඔච්චර ඇඳුම් කියලා එතකොට කිව්වා කොහොමද මේ ඇඳුම් ගෙදර දාලා එන එක හොඳයි කියලා කොණ්ඩේවත් පීරන්නේ නැතුව එහෙ ගියේ අනේ මන්ද මේද නෝනා මටනම් කිල්ලගෙන දුකයි ඊට වඩා බයයි මේදාද නලත මිරිකා ගත්තේ වේදනාවෙනි මොන ප්‍රශ්න තිබ්බත් ඒ කිල්ල කොළඹාවේ තමාගේ කීමට මේකි මටවත් කෝල් කළේ නෑනේ ගිහින් මේද නෝනාට කෝල් කරනවා කිව්වා විමුක්තිට කියලාද නෑ මං ඒත් ඇහුවා අයියට කියන්න මං එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් නෙමෙයිනි කිව්වා ඇත්තනේ මොනවාද අල්ලක්කේ වෙන්නේ ඇත්තේ දන්නේ නෑ ඒත් පව් මට දුකම හිඟන්නේක් වගේ ගිය හැටි අක්ක තියන්නකෝ මම විමුක්තිට ගන්නම් මේදා නෝනා අන්නා මෘදුව කතා කළයි එයි පරිස්සමෙන් ප්‍රශ්න ඇති කරගන්න එපා මේක එච්චර හොඳ කාලයක් නෙමෙයි මං දන්නවා අනුලක්කේ මට නම් දැන් ওই මගුල් වලින් වැඩක් නැහැ මට දුක මේ කෙල්ල ගැන දන්නවනම් මං ඇවිත් කෙල්ලව එක්කන් යනවා මේදා දුර්ගතනේ තිබුයි කේන්තිනි වර්ෂා හිතුවක්කාර කෙල්ලෙක් නොවේ එයි මේ තරම් හදිස්සි යන්නට ඇත්තේ කුමක්කෝ සිදුවේ ඇති නිසායි එසේසේදී නොවුනත් මේ කොළඹ ගෙදර සිට තමාට අනාගතයක් සීතර සාහනයක් නැති බව ඇය අවබෝධ කරගන්නට ඇත. මේදා විමුක්තිගේ ජංගම දුරකතනේ අංකෙබේ මැඩගත් දුකිනි. මල්ලි අක්කගේ හඬේ වෙනදා නැති ආවේගයක් ඇති බව දුරකතනේ ගත් විකසම විමුක්තිට සිතුනි. අක්කේ ඇයි විමුක්ති අසුවේ ළඟවුන් මංජුලා දෙසද බලමිනි. කොහෙද ඉන්නේ කියන්නේ? මමද? ඕ මල්ලි ඕ. ඇයි අක්කේ මේ? මම බොක්ෂොප් එකේ ඉන්නේ. කොකෙල්ල මේ දැසු යසී මංජුල වෙන්නේ විමුක්තිගේ කටදසම් බලාගෙන ඇවිත් ගිහින් දැන් එයි මේදාට අමුත්තක් දැන්නේ කවුද උතන ඉන්නේ මංජුල ඉන්නව නේද මේදා ඒ ටික ඇසේ ගෑණියස්සතු ඉවිනි ඔව් මංජුල ඉදිරිපිට ඔහු අසරණ කරන්නට මේදාට සිද්ධුන්නේ නැත එයා ගියාට පස්සේ එහෙනම් මට කෝල් එකක් දෙන්නකෝ අයියක්කේ දෙන්නකෝ හරි විමුක්තිය දුරකතනේ වසා දැමුවේ අසහනේනි මේදා නේද කතා කළේ ඔව් අක්කා තමයි මංජුලා වැඩිමාල් සහෝදරයෙකුට කතා කරන්නට පවා දන්නේ නැතයි විමුක්තිට සිතුනේ මොනවාද ওই ප්‍රශ්න කියන්නේ මොන ප්‍රශ්නද ඔය දැන් කිව්වේ මට කිව්ව ප්‍රශ්නයක් නැහැ ඒක යාගේ වැඩක් මංජුලා පෑනෙන් මේසෙට තට්ටු කරමින් තොල්පිට පෙරළුවායි ඇය දැන්මම යන පාටක් නැත විමුක්තිට පුදුමාකාර අසහනයක් දැනුනේ වාෂා උඩට එන්නට හදා තමාත් මංජුලාත් දෙක පහලට දිව්වායි දැන් ඇයි පොත්තලේ නැත මේදා කතා කළේ තරමක ආවේගිනි ඔහා දැන්මම යනවද බැරිම දැන විමුති අසුවේ ඇයි මාව එලවගන්න දෝන එලවගන්න දෙයක් ඇහුවේ නෑ මංජු මං ඇහුවේ දැන්මම යනවද කියලා මං බැංකුවට යන්න හරි හරි මං යනවා මංජුලා මැඩගත් කෝපෙන් යුතුව කීවාය හොඳ යටි ඌට්ටුවක් මෙතන යනවා බලමු මංජුලා සිතින් සිතුවාය ශ්වේතා විමුති ශ්වේතාට කතා කළේ මංජුලා සිටිද්දීමේ
මම බැංකුවට යනවා මිස් ආවෝ තර පොඩ් ටික ඕඩර් කරන්න කියන්න විමුති ආශාගෙන මංජුලා ඉදිරිපිට කතා කළේ ගෞරව නාමයේනේ ඒ අසා මංජුලා සමච්චල් සිනාවක් පෑවාය හොඳයි සර් සර් ආපහු එනව නේද ඔව් මංජුලාගේ සිනාව විමුක්තියට දිරිවීම නැත ඇයිවා hina වෙන්නේ නිකන් හම්බඩ කෙල්ලොත් මෙතන මිස්සු නැහැටි විමුක්තිගේ ඉවසීමේ සීමාව පැන්නේ ඒ මගේ නංගි ඔහු ගෙරෙව්වේ හරි හරි මං ගියා බලමු ඔය නංගිලාට මං කරන දේ මංජුලා ගොස් වාහනේට නැගී එසේ සිටෙමි විමුක්ති මේදාගේ අංකේ එබේ වාහනේ පණ ගන්නවා හයි ලෙවල් පාරේ අරමුණක් නැතුව ධාවනය කරමිනි අක්කේ මං විමුති කලබලෙන් කීවේ කෝ මං යව්වා මොකද එයා උදේම ඇන්කර් එක ගහගෙන හරි ඒක පස්සේ කතා කරමු මොකද්ද හදිස්සිය කියන්නේ විමුති කලබලෙන් ඇසුවේ කිල්ලකෝ වර්ෂා ඔව් මේකයි අක්කේ විමුති සිටුදී මේදාට විස්තර කළායි වර්ෂාගේ ඒ සිදුවීම නිසා මොනවේ මේ දවස් දෙක තුනේම එකතු වූ දුක නිසායි කොහොමාරී ඒ කිල්ලක් ගියා ගියා ඔව් වර්ෂා කොහෙද ගියේ ඒක තමයි ප්‍රශ්නේ ඔහුගේ පපුව ගින්දරින් පිච්චීමෙන් ගියේ විමුති එහෙමම වාහනේ පාර අයිනට කර නතර කළේ අක්කේ මල්ලි කිල්ල කොහෙද අක්කේ ගිහින් තියෙන්නේ ඒ කටහඬ ආ ආකාරයට මේදාගේ පපුව ඇවිලි ගියේ එක තීනියක් නිසා කී දිනේ පිච්චෙනවද දන්නේ නැහැ මල්ලි විමුති ඇඟිලි තුඩු වලින් නල්ලද මිරිකා ගත්තේ අක්කේ පව හංගන්නේ වැස්සෙම ඇවිත් ඇඳුම් ටිකක් අරන් ගිහින් ඒ කෙල්ලට එහෙම යන්න දෙන්න බෑ අක්කේ ඒත් ඒක ගියා විමුති වේගින් වාහනේ හරවා ගත්තේ ඔයා දැන් ওই කොහෙද යන්නේ මෙතන බස් හෝල්ට් එකට ඔව් පොඩ්ඩක් බලන්න කෙල්ල නගින්නේ හයි ලෙවල් පාරේ මෙට්‍රෝ කී ඉස්සරහා හෝල්ට් එකකින් විමුති එහෙමම දුර්ගතනේ තබා වේගින් මෙට්‍රෝ සිනමාහල ඉදිරිපිට 122 138 වාහන නවත්වන බස් නැවතුමට ගියේ ඔහුගේ කකුල තාමත් හරියට සුවී නොතිබුණින් ඒද වේදන අදින්නට විය විමුති වාහනේ නවතා ඉන් නිලියට බැස්සේ අමාරුවෙනේ වැස්ස තාමත් තිබුණින් ඔහුට තෙමින්නට සිදුවේ විමුති අමාරුවෙන් වාහනේ තිබු කුඩේ ද ඔසවාගෙන බස් නැවතුම් පුරාම ගියේ එහෙත් ඔහු සෙවරුව බස් නැවතුමේ උන්නේ නැත විමුත්තිගේ පපුව ගල්ලින්නකින් හාරන්නම් මෙන් ඇඳුම් ගන්නට විය ඔහු ඇස්සේ කුඩේ අල්ලාගෙන මේදාට ඇමතුමක් ගත්තේ අක්කේ කෙල්ල හම්බුණාද මල්ලි මම මේ වැස්සේ හැමතැනම දිව්වා අක්කේ ඒත් නෑනේ මේදාට මැවි පෙන්නේ ඔහුගේ කකුල අසනේ බව ඇට සීව ඒ විටේ අනේ රත්තර ඔයා ඔය බෑන්ඩේජ් එක පිටින් වැස්සේ ගියාද කමක් නෑ අක්කේ මල්ලි අක්කේ ඔහොම අපේ ගෙදර එන්න අපි ඇවිත් කතා කරමු විමුතිට අවශ්‍ය වූ කාසමගෝ මේ දුක බෙදා ගන්නට මං එන්නම් අක්කේ පරස්සමෙන් එන්න මල්ලි කලබල වෙන්න එපා ඔහුගේ හිතට මහා දුකක් ඇති වී වාෂාගේ කියන්නේවත් නැතුව ඇය රත්නපුරයට දුවන්නේ හිත පෑරුණු විටේ කාත් කවුරු නැති අසරණ කෙල්ල තනියම රත්නපුර බස් එකේ නැගී යන අයුරු විමුතිට මෙමෙ මෙමෙ පෙනෙන්නට විය ඔය යන අතර වාරේ කිදිරට ඇමතුමක් ගත්තේ අනුලක්කේ පුංචි මහත්තයා ඔහු කතාගෙන බව ඇය දැනගෙන උන්නය කෝ විමුති ඇසුයේ එහෙමයි කියා දැන් පැය භාගයක් ඇති ගෙදර යනවයි කියලාද ගියේ ඇයි මට ඒ වෙලෙම කතා කරලා කිව්වේ නැත්තේ මං පුංචි මහත්තයා මේද නෝනට කිව්වා බලන්න අනුලක්කේ කරන දේවල් මෙහෙම යනවද හිටපු ගමන් ගියත් තොරන් බැඳලා ගියත් ඒ කෙල්ලට යන්න වෙන්නේ රත්නපුරේටනේ පුංචි මහත්තයා අනුලක්කේ පුංචි මහත්තයා ඇයි ඔයාත් මට බනින්න වගේ කතා කරන්නේ මේදත් කතා කළේ එහෙමයි තමා මේ ජීවන චක්‍රය අසරණ වී ඇති බව කිසිවෙකු දන්නේ නැද්ද අනේ රත්තරම් පුජ්ජි මහත්තයා මං බැන්න නෙමේ ඒත් හිතට හරි දුකයි මටත් හරි දුකයි අනුලක්කේ ඔහු දුරකතනේ තබා වේගින් අයියාගේ ගෙදරට ගියේ මේදා මිදුලටම ආවේ විමුක්තියට අමාරු නිසායි සිද්ධාක් මෙන්ම ඔහාවේ නොණ්ඩි ගසමිනේ